මේ මිල හැසිරීම එක දවසක සිදුවීමක් පමණක් නෙවෙයි මේ මිල හැසිරීම ගත්තම මුළු 2020 වසර ගත්තම අප්‍රේල් මාසයේ සිට දිසැම්බර් මාසයේ දිගටම අපි මාර්තු මාසයේ 2020 සිට දිසැම්බර් මාසයේ ගත්තම දිගටම පෙට්‍රල් සමුහස්ත මිල ගත්තම පෙට්‍රල් බැරලයක් ඩොලර් 40ක වගේ සාමාන්‍ය මිලකට තිබුණා. ඒ කියන්නේ හොඳටම පෙට්‍රල් අඩු කරන්න තිබ්බා. මොකද අපේ කාලේ බැරල් එකක් ඩොලර් 74යි. ඒ එදා විකුණපු මිලටම තමයි අදත් විකිණෙන්නේ ඩොලර් 40ට සමස්ත වශයෙන් අඩු වුණාට. ඒ වගේම ඩීසල් බැරලයක් මුළු සමස්ත 2020 ගත්තම ඩොලර් 44කට බැරලයක් අඩු වෙලා තිබුණා. හැබැයි ඩීසල් මිල තඹ 7කින් අඩු කරේ නැහැ. අද පවා ගත්තම දැන් පවතින වෙළඳපොළ අනුව ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් බොර තෙල් මිල හෙමින් හෙමින් අඩු වීගෙන යනවා. එදා 2019 අපි ආණ්ඩුව බාර දෙනකොට එදා තිබුණු බොර තෙල් මිල, පෙට්‍රල් මිල, ඩීසල් මිල ජාත්‍යන්තර වෙළඳපොළේ අදට වඩා වැඩි. හැබැයි අද අඩු වෙලා තවම මිල අඩු කරලා නැහැ. ඒ වාගේ පසුබිමක් එක්ක තමයි මම දකින්නේ බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කියනවා තෙල් මිල වැඩි කරන්න ඕනේ කියලා. මොන පදනමින්ද තෙල් මිල වැඩි කරන්න ඕනේ ඇත්තේ? ඒ වෙනකොට අපි වැඩි මිලකට තෙල් අරගෙන අඩු මිලකට තෙල් මෙහෙ පෙට්‍රල් ඩීසල් දුන්නා නම් ඇයි ආණ්ඩුවට අද මේක අඩු කරන්න බැරි වෙලා තියෙන්නේ? කොරෝනා එකෙන් කොරෝනා ව්‍යවසනයෙන් පසුව ලොකු වාසියක් ඛනිජ තෙල් සංස්ථාවට වගේම රජයට ඒ අමාත්‍යංශ සහ රජයට හිමි වුණා. ඒ වාසිය තමයි සමස්ත ආනායනය ගත්තම සමස්ත ආනායන පාලනය කිරීම නිසා සමස්ත ආනායනය ගිය වසරේ හොඳටම අඩු වුණා. කොටින්ම කියනවනම් ගිය වසරේම රජයට ඉතුරු වෙච්ච ආනායන අඩුවීමෙන් ඉතුරු වෙන මුදල ඩොලර් බිලියන 3.6යි. මුදල් වලින් රුපියල් වලින් කියනවනම් කෝටි 70000ක් කෝටි 70200ක් රජයට ඉතුරු වෙනවා. සමස්ත ආනායනෙන් අපි ගත්තම සමස්ත ආනායනෙන් 35%ක්ම බොර තෙල් වලට යන ප්‍රමාණය 35%ක් බොර තෙල් වලට යනවා නම් ඒ කියන්නේ ඛනිජ තෙල් ආනායනය අඩු වුන නිසා එහි ඉතිරිය ඩොලර් බිලියන 1.3යි රජයට සහ එම ආයතනයට. ඒ කියන්නේ කෝටි 25000ක් රජයට ඉතුරු වෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ආනායන වලින් කෝටි 25000ක් ඉතුරු වෙනවා ගිය වසරේ ඒ තෙල් ආනායනය අඩු වීම නිසා. එතකොට මේ කෝටි 25000 මේ වෙනකොට බන්දුල ගුණවර්ධන මහතා මාස ගානකට කලින් කිව්වා එයාලා විශේෂයෙන්ම ස්ථායී කරන අරමුදලක් පිටවලා ඒ ස්ථායී කරන අරමුදලේ මේ මුදල් තැන්පත් කරනවා තෙල් මිල වැඩි කරනකොට වැඩි වෙනකොට ලෝක වෙළඳපොළේ ඒ ස්ථායී කරන අරමුදලේ තියෙන මුදල් භාවිතා කරලා එයාලා තෙල් මිල වැඩි කරන්නේ නැ ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් මේ කෝටි 25000 කොහෙද? දැන් වෙනකොට මේ මුදල් වාෂ්ප වෙලාද? දැන් වෙනකොට මම කියන්න කැමති මාර්තු මාසයේ 2020 සිට මාර්තු මාසයේ 2021 වෙනකොට මේ වසරක් ඇතුළ ජනතාවට මිල සහනයක් ආණ්ඩුව ලබා දුන්නේ නැහැ. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කට රුපියල් 17යි 50කට වියදම අඩුවෙද්දී 137කට වික්කා. ඩීසල් ලීටරයක් රුපියල් 38කට වියදම අඩුවෙද්දී රුපියල් 104කට වික්කා. එතකොට සුද්ධ ලාභයක් තිබුණා. ඒකෙන් ඉතුරු වෙච්ච කෝටි 25350 ස්ථායි කරන අරමුදලක තියෙනවා නම් ඒක කොහෙද තියෙන්නේ කියලා මේ රටට එලි කරන්න. මේ වෙනකොට මේ සහනය මේ රටේ මිනිස්සුන්ට ලබා දීලා නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම අද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මුදල් අර්බුදයක් ඇති වෙලා තියෙනවා නම් ආණ්ඩුවට, ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවට මුදල් අර්බුදයක් සිදු වෙලා තියෙනවා නම් ගෙවීම් කරන්න බැරුව ඒක සිදු වෙලා තියෙන්නේ අවපාලනය නිසා. ජාත්‍යන්තර මිල වැඩිවීම නිසා නෙවෙයි, මුළු ලෝකෙම බොර තෙල් වල තියෙන ඉල්ලුම අඩු වෙලා මිලත් අඩු වෙලා තියෙන වෙලාවේ වසරක් තිබුණා ආණ්ඩුවට හැකි ප්‍රමාණයෙන් තමන්ගේ අඩුපාඩු හදා ගන්න. හැබැයි අද වෙනකොට ආණ්ඩුව කියනවා නම් තමන්ට මේකට මුහුණ දෙන්න බෑ, මිල වැඩි කරන්න ඕනේ කියලා. මේක කෙලින්ම රජයේ අවපාලනය නිසා තමයි මේක සිදු වෙලා තියෙන්නේ. අපේ මතය තව දින කීපයකින් එන සිංහල සහ ද්‍රවිඩ අලුත් අවුරුදු සමයත් එක්ක මේ වසර එකහමාරම අපේ ප්‍රවාහන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම විවිධ පීඩනවලට ලක්වෙච්ච ත්‍රීවිල් හිමියන්, ඩිමෝ බට්ටා හිමියන්, ඒ වගේම ස්කූල් වෑන් හයර්
තියන ඒ හිමියන්ට බරපතල ප්‍රශ්න ඇති වුණා. එයාලගේ බදු ගෙවන්න ණය ගෙවන්නට තියන ඒ බලපෑම් මත රජෙන් ලැබුණු ඒ සහයෝගය ඉතාම සීමිතයි. ඒ මදිවට අර ගහින් වැටිච්ච මිනිහාට ගොනා ඇන්න වගේ වැඩක් වුණා. ඊයේ පෙරේදා කිව්වා ටයර් කට් ගෙවිලා තියෙනවා නම් ටයර් මාරු කරන්න කියලා. හැබැයි ආණ්ඩුව දැනගන්න ඕනේ ඉස්සර ආණ්ඩුවේ කට් ගෙවිලා ඉවරයි. එහෙනම් ආණ්ඩුවත් මාරු කරන්න ඕනේ. මේ වගේ ජනතාවට හිතන්න නැතුව බලපෑම් කරන සහන නොදෙන ආණ්ඩුව තව තවත් බලනවා තවත් ප්‍රශ්න ඇති කරන්න. මේක කෙලින්ම ඉලක්ක කරන්නේ ආණ්ඩුවේ නොහැකියාව. මොකද අද වෙනකොට බොරතෙල් පිළිබඳව තියෙන ප්‍රශ්නය සුවේස් කැනල් වල තියෙන නැවක් ඉර වුණා කියලා ඒක පෙන්නලා ආණ්ඩුව කියනවා තෙල් මිල වැඩි කරන්න ඕන කියලා පට්ටපල් බොරුවක්නේ. ඒ දැන් නැව අයින් කරලානේ තියෙන්නේ අද වෙනකොට. බලන්න තව දවස් දෙක තුනක් ඒක හිර වෙලා තිබ්බනම් ඕකත් පෙන්නනවා. හැබැයි ඕක නෙවෙයි ප්‍රශ්නේ. ආණ්ඩුවේ අවපාලනය. මොකද දැන් වෙනකොට අපේ ප්‍රධාන තෙල් සැපයුම් කරුවන් පළවෙනි වතාවට ලංකාවේ තෙල් ලන්සු කැඳවීමක් ඊයේ පෙරේදා කරපු එකට ප්‍රධාන සැපයුම් කරුවන් ඒකට ඉදිරිපත් වෙලා නැහැ ඉල්ලුම් කරලා නැහැ. Breaking.lk.